ප්‍රධානී හැටිට කටයුතු කරන ආචාර්ය අනිල් ජයන්ත සුගුර, එවගේම ජාතික ජනබල වේගී ජාතික විධායක සභාව නියෝජනය කරන වසන්ත සමරසිංහ සහෝදරය, ඒ වගේම බැංකු හා මූල්‍ය සංසදයේ ප්‍රධාන සම්බන්ධ කාර්යකර්තාවත් කටයුතු කරන අපේ සමීර සොයුර, අපේ සහෝදරවරුන් සියලු දෙනාගෙනුත්, ඒ වගේම මේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගය ගොඩනගන්න මම හිතන මාතර දිස්ත්‍රික්කයේ සෑම ගමකටම නගරයකටම ආයතනයකට යමින් විශාල වෙහෙසක් මහන්සියක් දරන අපේ සුනිල් හඳුනිස් සහෝදරය ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත් සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. සාමාන්‍යයෙන් අපි මේ දිනේ දාගන්නකොට ඡන්දය පිළිබඳ තිබුණේ අවිනිශ්චිතතාවය. මේ ඡන්දේ තියයිද නැද්ද කියලා සමාජෙ දෙගිඩියාවක් හදලා තිබුණා. හැබැයි අපි සමුළුව පවත්වන වෙලාව වෙනකොට ඒ දෙගිඩියාව මුලින් අවසන් වෙලා තියෙනවා. ඒක දැන් නාම යෝජනා ගන්න දිනය තීරණය කරලා තිබෙනවා. ඡන්දේ පවත්වන දිනය තීරණය කරලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහත් ආණ්ඩුවත් කවර වර්ගයේ වෙට්ටු දමමින් මේ මැතිවරණය කල් දාන්න වළක්ව ගන්න උත්සාහ දරුවත් ඒ සියල්ල පරාජයට පත් කරලා දැන් ඡන්දේ නියමිතව තිබෙනවා. ඒතර මේ ඡන්දය මෙතන ඉන්න ඔබගේ ජීවිත කාලේන පළවෙනි ඡන්දෙ නෙවෙයි. මීට පෙරත් ඡන්ද ඇවිල්ලා තියෙනවා. ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු හදන්න, ආණ්ඩු මාරු කරන්න, නායකයෝ ගේන්න, නායකයෝ වෙනස් කරන්න දීර්ඝ කාලයක් ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. හැබැයි ඒ දීර්ඝ කාලයේ දෙස අපෝ හැරිලා බලනකොට ඒ ඡන්ද දෙනකොට පුරවැසියන් තුළ තිබුණු අපේක්ෂාව, නායකයෙක් ගේනකොට පුරවැසියන් තුළ තිබුණු බලාපොරොත්තු, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන් තුළ තිබුණු අරමුණු සාර්ථක වුණාද අසාර්ථක වුණාද? නේද? මම හිතන්නේ අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථික ශේස්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදයන් දෙස බැලුවත්, සමාජයේ ඇති වී තිබෙන කඩාවැටීම් දෙස බැලුවත්, රාජ්‍යයේ සහ අනිකුත් සෑම අංශයකම ඇති වී තිබෙන බිඳවැටීම් දෙස බැලුවත් සිදු වී තිබෙන කුමක්ද? ඉදිරියට යාම නොවේ පසුපසට යාම. ඒ නිසා ජනතාව විශාල බලාපොරොත්තු සහිතව පාලනයන් ආණ්ඩු ගොඩනැගුවට ඒ ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඒ නායකයන් සහ ඒ පාලකයන් ඉටු කරේ නැහැ. මං ආගර මේ ළඟදී රනිල් වික්‍රමසිංහ මහත්මය කතාවක් කරලා කියනවා, මේ එතුමට මතකයිලු කටාර් පැල්පත්වාසීන් පැල්පත් තිබුණු කටාර් රාජ්‍ය දැක්කලු, දැන් ඒක දියුණු වෙලාද කරගෙන. එස්බිසානයක මම දැක්කා නුවර මහනුවර රැස්වීමකදී කියනවා, දකුණු කොරියාව ශ්‍රී ලංකාවට වඩා යටින් හිටියේ 60-70 දශකයේ, දැන් ඒගොල්ලෝ දියුණු වෙලා කියලා. වියට්නාමය ලංකාවට වඩා පසුපසින් හිටියේ, හැබැයි දැන් ඒගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් මේවා කියන්නේ කවුද? නේද? ඒ කියන්නේ අපි ආණ්ඩු කරලා ඒගොල්ලෝ ජනතාව වගේ හිටියා කියලා. හැබැයි මේ தත්ත්වයට අපේ රට පත් කරේ ඒගොල්ලෝ. මම නිකන් කුඩා උදාහරණ කීපයක් කියන්නම්. 1950 දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. ඒ වෙනකොට ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. ඒ කියන්නේ දකුණු කොරියාව වගේ 12 ගුණයකට වැඩි අපනයන ආදායමක් අපිට තියෙනවා 1950 දී. දැන් මේගොල්ලෝ රට පාලනය කරා. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම වාර්ෂිකව ඩොලර් බිලියන 685යි. මොකද දුන්නේ? 1980 දී වියට්නාමේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. වියට්නාමේ. අපේ අපනයන ආදායම 1980 දී ඩොලර් මිලියන 1500යි.
අද වෙනකොට වියට්නාමේ අපනයනාදෑව ඩොලර් බිලියන 420 ඉක්මවා තිබෙනවා. ඩොලර් බිලියන 420 ඉක්මවා තිබෙනවා. අපේ අපනයනාදෑම ඩොලර් බිලියන 12. ඒ කියන්නේ නේද? SB කියනවා වගේම රනිල් වික්‍රමසිංහ කියනවා වගේම අපිට වඩා ගොඩක් ශේෂ්ත්‍ර වලින් පසුපසින් හිටපු රාජ්‍යයන් මේ අවුරුදු 30-40 ඇතුළත අපේ රට ඉක්මවා යන ආර්ථික ශේෂ්ත්‍රයේ වර්ධනය, තාක්ෂණික මෙවලම් උපයෝග කර ගැනීම ආදී කාර්යයන් ඒගොල්ලිට කරන්න සමත් වෙලා තිබෙනවා. එහෙනම් අපේ පාලක කණ්ඩායම ඒ ඇති වූ නව පරිවර්තනයට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකය කළමනාකරණය කරලා මෙහෙව ගන්න අසමත් වුණා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා මේ 20 වෙනි සියවස තමයි ලෝකේ භෞතික ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ගෙන තියෙන්නේ. 20 වෙනි සියවසට පෙර සියවසවල් අනාගත ලෝකයක් ගැන පරිකල්පනය කරා. 20 වෙනි සියවසට පෙර ලෝකේ කොහොමද තිබුණේ? පාලනය තිබුණේ නිකම් පරම්පරාවෙන් පරම්පරාවට. ලේ උරුමයට එන පාලනයන් තමයි ඊට පෙර තිබුණේ. එහෙම නැත්නම් දේව කැමැත්ත මත සිද්ධ වෙන පාලනයන්. එහෙම තමයි 20 වෙනි සියවසට පෙර පාලනයන් තිබුණේ. හැබැයි 20 වෙනි සියවසේ හිටපු චින්තකී ලියන්න පටන් ගත්තා, කියන්න පටන් ගත්තා මේ පරම්පරාවෙන් පරම්පරාවට එන දේශපාලනය, ලේ උරුමෙන් එන පාලනය වෙනුවට මහජනයාගේ ඓන්ද්‍රිය සබඳතාවයන් එක්ක පාලනයෙන් ගොඩනගිය යුතුයි කියලා. ඊට පස්සේ තමයි නේද මහජනයාගේ කැමැත්තෙන් ආණ්ඩුව හදන අඩුපාඩුකම් තියෙන පුළුවන්. හැබැයි මහජනයා කතරි දීලා ආණ්ඩුව හදන තත්වයක් ඇති වුණා. ඒක පරිකල්පනය කරේ කොයි සියවසේද? 20 වෙනි සියවසට පෙර සියවසවල තමයි මෙන්න මෙහෙම පාලන ක්‍රමයක් ඕන කියලා උපකල්පනය කරා, කල්පනා කරන්න පටන් ගත්තා. හැබැයිව භෞතිකව ගොඩනගින්න පටන් ගත්තේ 20 වෙනි සියවසේ. දැන් අපි රට ගත්තොත් නේද අපිට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1931. තව අවුරුදු 7යි තියෙන්නේ සතකේ සම්පූර්ණ කරන්න. බිතාන අධිරාජ්‍යවාදීන් එන්න පෙර අපේ පාලනය තිබුණේ මොකද්ද? ලේ උරුමෙන්. හැබැයි ලෝකේ නේද මේ වගේන සංවාදයේ දිලා චින්තකයන් විසින් මොකද කරේ? නව ලෝකයක් පරිකල්පනය කරා. අන්නේ නව ලෝකයේ භෞතිකව ගොඩනැගෙන්න පටන් ගත්තේ 20 වෙනි සියවසේ. ඒ වගේම විද්‍යාඥයින් නව සොයා ගැනීම් පිළිබඳව ලෝකේ අනාගතයේ ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳ පරිකල්පනය කරන්න පටන් ගත්තා. මේ වගේ විද්‍යාවේ තාක්ෂණ දියුණුවෙන් විද්‍යාවේ මෙවැනි දියුණුවක් ගන්න පුළුවන්, තාක්ෂණයේ මෙවැනි දියුණුවක් ගන්න පුළුවන් කියලා 17-18 වන සියවස්වල ලියන්න පටන් ගත්තා, පරිකල්පනය කරන්න, හිතන්න, ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි තාක්ෂණයේ විද්‍යාවේ දියුණුවේ භෞතිකව ගොඩනැගින්නේ 20 වෙනි සියවසේ. අතර 20 වෙනි සියවසේ කුසකර්ම ශාස්ත්‍රය අත්පත් කරගන්න ජයග්‍රහණය නොවෙන්න මේ මිනිස් සංගතියට කණ්ඩ දෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනගින්නේ නේ. හරි. මේ මිනිස් සංගතියට අවශ්‍ය වෙන ආහාර ලෝකේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනගින්නේ 20 වෙනි සියවසේ කුසකර්ම ශාස්ත්‍රය ඇතිවෙච්ච මහා පරිවර්තනය. හරි. ඒ වගේම ගත්තු මිනිසුන්ගේ ආයු කාලයේ වැඩිවීම පිළිබඳව නේද විශ්වාසයෙන් ගොඩනැගින්න පටන් ගත්තේ 20 වෙනි සියවසේ. වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළි, චිත්‍රපටයේ සංගීතයේ මහා පෙරළි ඇති වුණා 20 වෙනි සියවසේ. හැබැයි අන්නේ 20 වෙනි සියවසේ තමයි අර මම කලින් කියපු පාලනේ පාලකයෝ අපේ රට පාලනය කරේ. ඒ වැදගත්ම සියවස තමයි, ඒ සියවසේ තමයි පාලකයෝ අපේ රට පාලනය කරන්න පටන් ගත්තා. අපේ රට මොකද සිදුවුනේ? අපේ රට අර තාක්ෂණ විද්‍යාවේ ඇතිවුණු මහා පරිවර්තනයන් රටට කැඳවා ගනිමින් තමන්ගේ ආර්ථික සහ සමාජීය ජීවිතය උසස් කිරීම සඳහා උපයෝගී කරගන්න අසමත් වුණා. එතන තමයි අපි හිර වුණේ. මම උදාහරණයකට කියන්නම්. දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණු විසින් මොකද කරන්නේ? වෛද්‍ය උපකරණ නිර්මාණය වෙනවා. විශාල නේද? එතන මොකද වෙන්නේ? ලෝක විශාල ආර්ථික මොකද වෙළඳ පොළක් නිර්මාණය වෙනවා වෛද්‍ය උපකරණවල. මොකද කරන්නේ? ඊශ්‍රායල් වගේ රටවල් අර තාක්ෂණයේ දියුණු විසින්
අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ විසින් ඒගොල්ල වෛද්‍ය උපකරණ නිර්මාණය කරන්න පටන් ගන්නවා. අපි මොකද කරන්නේ? ඒව ගෙනල්ලා ඉස්පිරිතාලේ අහි කර ගන්නවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් විශාල ඖෂධ නිෂ්පාදනයක් ලෝකෙ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ତତେ ලෝකෙ ප්‍රධාන ඖෂධ සමාගම් ගොඩනැගිලා හරිද වැරදිද නේ මම මේ කියන්නේ. විශාල ඖෂධ සමාගම් ගොඩනැගිලා විශාල ඖෂධ බලයක් නිර්මාණය කරලා ලෝකයේ ආර්ථිකය ඒගොල්ලන් අතර කේන්ද්‍ර කරගන්නවා. අපි මොකද කරන්නේ? ඒ ඖෂධ ගෙනල්ලා නේද කිසි විග්‍රහයක් නැතුව බොන ජාතිය බවට පත් වෙනවා. ඉන්ද තාක්ෂණයේ ආර්ථික ප්‍රතිලාභ ඒගොල්ලෝ ගන්න අතර ඒකේ පරිභෝජනය කරන වෙළඳපොළක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. බීජ ගත්තත් එහෙමයි. බීජවල නව තාක්ෂණය හරහා විශාල බීජ නිෂ්පා බීජවල විශාල අස්වැන්නගෙන බීජ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා තාක්ෂණය හරහා. අපි මොකද කරන්න පටන් ගත්තේ? ඒ බීජ ආනයනය කරලා වගා කරන ගොවි බවට පත් වුණා. එමණට අපි පරිභෝජන ජනතාව. අර රටවල් වල මම කිව් දකුණු කොරියාව දිහා බැලුවත්, වියට්නාම දිහා බැලුවත්, චීන දිහා බැලුවත් මේ හැම රටක්ම කරපු දේ තමයි ඒ තාක්ෂණයෙන් ඇතිවෙච්ච නව පිම්ම තමන්ගේ ආර්ථිකයේ අලුත් පරිවර්තනයක් අත්පත් කර ගැනීම සඳහා උපයෝගි කරගත්තා. අපි මොකද වුනේ? ඒවගෙනලා පරිභෝජන කර ඒකත් හරියට නෙවෙයි හොඳේ. හොඳම බහාණ්ඩ වෙනුවට නේද ඒක නිකන් අර දෙවණි එක නේද ගේන පරිභෝජන කරන ජනතාව බවට පත් වෙනවා. ඒ නිසා තමයි අරගොල්ලන්ට පුළුවන් වුණා නේද ඩොලර් මිලියන 25,1950 දීපු දකුණු කොරියාව ඩොලර් බිලියන 685ක විතර ඩොලර් බිලියන 685ක විතර අතන මිලියන හොඳේ මිලියන 25ක ඩොලර් මිලියන 25ක තිබුණු 950 ආර්ථිකය අපනයන ආදායම ඩොලර් බිලියන 685ක් දක්වා අර තාක්ෂණයේ ඇතිවෙච්ච මහා පරිවර්තනයන් විසින් ජයග්‍රහණ කරගන්න පුළුවන් වුණා. අද කොරියාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ වගේම චිත්‍රපටි විශාල ප්‍රමාණ චිත්‍රපටි සංගීතේ කොස්මෙටික් වෙනි ඒ වගේ විශාල පංගුවක් මාකට් එකේ උන් අල්ලගෙන තියෙනවා. අපි මොකද කරන්නේ? ඒවා පරිභෝජන කරන ජනතාව බවට පත් වෙනවා. වියට්නාමයේ බැලුවොත් ඒගොල්ලන්ගේ අපනයන ආදායම විශාල ප්‍රමාණයක් ගෙනෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ. මම මේ කියන්න හැදුවේ අන්නේ ඇතිවෙච්ච පරිවර්තනය උකහාගෙන තමන්ගේ රටත් තමන්ගේ ජාතිය දියුණු කිරීම සඳහා දැක්මක් සහිත දේශපාලනයක් තිබුණා. හැබැයි අපිට එහෙම දැක්මක් සහිත දේශපාලනයක් තිබුණේ ඇත්තරම ගත්තොත් අපේ දේශපාලකයා ඒ වෙලාවේ තමන්ගේ ආණ්ඩුව කොහොම හරි ගැට ගහගෙන දුවන්න විතරයි කල්පනා කරන්නේ. උත්තරයි. ඒ අතර අර ලෝකයේ ඇති වී තිබෙන මහා දියුණුවේ පරිභෝජනය ඒගොල්ලෝ භුක්ති විඳිනවා. රට එහෙම මෙහෙම නූල් වලින් ඔතලා ගැට ගහලා නේද අර නිකන් ඩක්කුවක් වගේ ඇදගෙන යනවා රට. හැබැයි ඒගොල්ලෝ එහෙම ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ලෝකයේ දියුණුම දේවල් භුක්ති විඳින පටන් ගන්නවා. ඒකෙන් සිද්ධ වුණ දේ මොකද්ද? අපේ රට විශාල කඩා වැටීමකට ආර්ථික වශයෙන් කඩාවැටෙන ලක් වෙලා තියෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. මේකේ අවසන් ප්‍රතිඵලය හැටියට පත් වෙන අපේ රට ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් අපේ පිළිගැනීම බිඳ වැටෙන්න පටන් ගත්තා. අපි ලෝකයේ පිළිගැනීමට වාජිනේ නොවන ජනතාවක්. පිළිගන්නේ අපිව. අපි අපකීර්තිමත් රාජ්‍යය. අපිට රටකට යන්න වීසා එකක් ගන්න කොච්චර අමාරුද? වීසා එකක් නෙවෙයි සමහර යුරෝපීය රටවල් වල වීසා එකක් ලබා ගන්න ඇප්ලිකේෂන් එක බාර දෙන්න අපොයින්ට්මන්ට් එකක් ගන්නත් අමාරුයි. මාස ගණන් මාස 6ක් කරන සමහර යෝගේ ඇපොයින්ට්මන්ට් එකක් ගන්න. හිතන්න. ඉල්ලුම් පත්‍රේ බාර දෙන්න. ඒයි සරල භාෂාවෙන් ගත්තොත් ලෝකෙ කල්පනා කරනවා අපි මේ රටවල් වලට වද්දා ගන්න නුසුදුසු ජාතියක්. හැබැයි දකුණු කොරියා වගේ પાස්පෝර්ට් එකක් බැලුවොත් ලෝකෙ බලවත්ම પાස්පෝර්ට් එකක් ඒගොල්ලන් තියෙනවා. රටවල් විශාල ප්‍රමාණයකට ඔයගොල්ලන් වීසා නැතුව අවතීර්ණ වෙන්න පුළුවන්. අපිටත් වීසා නැතුව යන්න පුළුවන් රටවල් කීපයක් තියෙන සැම්බියාව ඔය වගේ. හරි බලන්න කීන අපේ රටවල් ගහලා බලපුවම අපිට වීසා නැතුව රටවල් ටිකවල ඔය වගේ රටවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ දියුණුවේයි සම්මත රාජ්‍යයක් අපිව ගෙන්න ගන්න අපි අපකීර්තියට පත් වෙලා. එnde අපේ පාස්පෝර්ට් එක ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක පිළිගැනීමට වාජින වෙන්නේ
හැබැයි අර්බුදය නිර්මාණය කරපු අය මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ වෙන පාස්පෝර්ට් ගන්න. දැන් බැසිල් රාජපක්ෂ ඔයගොල්ලන්ට මතක ඇති දිගටම කියනවා මම ඇමරිකන් පාස්පෝර්ට් එක පුරවැසි බව අත්තරින්නේ නැහැ. යාට ඕන ඇමරිකන් පුරවැසි ඇමරිකන් පාස්පෝර්ට් එක ඕනේ යාට. මොකද යා මොකද ශ්‍රී ලංකා පාස්පෝර්ට් එකකට බලවත් පාස්පෝර්ට් එකක් හදන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ? නේද? ඒගොල්ලෝ එක්සත් ජනපදයේ පාස්පෝර්ට් එකක් අරගෙන අර රට අර තත්ත්වයට පත් කරලා ඒගොල්ලන්ට හැබැයි USA පාස්පෝර්ට් තියෙනවා. ඔය ඇමතිවරුන්ගේ දරුවන්ට ගොඩක් දරුවන්ට එක්කෝ ඕස්ට්‍රේලියාවේ එස් එක්කෝ UK එක්කෝ USA පාස්පෝර්ට් තියෙනවා. මම හරි ඒ විතරක් නෙවෙයි දැන් මේ රනිල් වෙනුවෙන් පෙනී හිටින ඔය ටිකක් උඩ ඉන්න ඕන චූටි කවය. ඔය හැම කෙනාම දැන් රනිල් වෙනුවෙන් රට හදන්න රනිල් රට ගොඩ ගන්න කියලා හිතන කට්ටිය හැබැයි ඇමරිකාවේ පාස්පෝර්ට් එකක් අතේ තියන්නේ. මම දන්න උඩ ගොඩක් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ පාස්පෝර්ට් තියාගෙන මම මේ කියන්න හදන්නේ අපේ රට මේ ඉරණමට පත් වුණා. ගොඩක් විස්තර කරන්න මම පැති කීපකින් මේ කිව්වේ. දැන් අපිට මේ ඉරණමෙන් ගොඩ එන්න ඕන. කින් ගොඩ එන්න? ගොඩ එන්න ඉස්සරලම අපි කරන්න ඕනකම තියෙන දේ මොකද්ද? මේ දූෂිත විනාශකාරී දැක්මක් නැති අනාගතයේ පිළිබඳ චින්තනයක් නැති මේ අර නිකන් ග්‍රාමීය අලුත් දේ ගැන කල්පනා නොවන මේ පාල කණ්ඩායම් පළවරිනවා. පොඩි කාලයක් මං කිව්වේ දැන් මේ අවුරුදු 40ක 50ක ඉතිහාසය කිව්වනේ. මේ අවුරුදු 40ක 50ක ඉතිහාසෙ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේ 70. 54ක් එයා. රනිල් ආවේ 40 මේ 77. 47ක් පාර්ලිමේන්තුවේ. අගමැති දිනීස් ආවේ 83. 41ක් පාර්ලිමේන්තුවේ. පොඩි කාලයක් නෙමෙයි. මම හිතන්නේ මෙතන ඉන්න එක වයසත් කීයද? නෑ නිකන් හිතන්නකො හරිද? නිකන් හිතුවොත් නේද? ඒ කියන්නේ මෙතන ඉන්න බොහෝ අයගේ වයස් සීමාවටත් වඩා වැඩි කාලයක් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? മന്ത്രി දුර දාලා තිනව, ඇමති දුර දාලා තිනව, අගමැති දුර දාලා තිනව, ජනාධිපති දුර දාලා තිනව. ඒ නිසා තවත් පරීක්ෂාවට භාජනය කළ යුතුද? නේද? ඒ මල්ල නේද? ඔබලා බලලා තිනව. ලෙහෙල බල්ල තියෙනවා ගසල බලල තියෙනවා කොච්චර කාලයක්ද දශක ගණනාවක් මම හිතන්නේ තවදුරටත් ඒවා ඔබලා බලන එක හෝ ගස නේද ලෙහෙල බලන හෝ ගසල බලන තීරමක් නැහැ ඇති වෙනකම් ඒගොල්ලෝ කවුද කියලා අපි දැන් දන්නවා එහෙනම් දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ මොකද්ද ඒ පැරණි ගතානුගතික නේද ඒ දේශපාලන කඳවුරෙන් අලුත් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතර බලය මාරු කර ගන්න ඕන. අන්න ඒක තමයි ජාතික ජන බලවේගය. මේකට හොඳම අවස්ථාව වෙලා තිනවා. දැන් තව නේද සැප්තැම්බර් 21. දශක ගණනාවක් මේ රට විනාශයට ගෙනිච්චනම් අපේ රට අපේ ඇස් ඉදිරිපිට මේ ඔක්කොම සිද්ධ වුණේ උන්දි. හරි දකුණු කොරියාවේ වර්ධනයෙන් අපි ඇස් ඉදිරිපිට අපි දකින්නේ. වියට්නාමේ වර්ධනයෙන් අපි ඇස් ඉදිරිපිට ඉන්දියාව මට එක මල්ලතු පන්සලේ අනුනායක හාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවේදී කිව්වා මේ 80 දශකේ ඉන්දියාවට කුඩයක් අරගෙන ගියපුවාම ඒ කුඩේ බලන් දෙනවලු පැහැර ගන්නත් වෙනවලු කුඩ දැකලා නැති කෙනෙක් තවක් හිටියා. ඔයගොල්ලෝ මතක 87 ඉන්දු අර ඉන්දු ලංකා ගිවිසුම හරහා මොකද්ද මේ ඉන්දියන් හමුදාව ලංකාවට ආපුවාම සබන් එකතු කරා කඩවලුට ගිහින්. සාමාන්‍යයෙන් ඒ කාලේ කතාවක් කිව්වා සබන් කනවා කියලා. කන්න නෙමෙයි ඇත්තටම එකතු කරේ. සබන් දැකලා නැහැ, දන්නේ නැහැ. මතකද ඒ කාලේ? නේ පොල් තෙල් බොනවා. ඕ සැම්පු බොනවා. හරි. ඒ කියන්නේ ඒ සබන් ගන්න ප්‍රමාණයට හිතනවා කන්න තමයි ගන්න කියලා. මම මේ කියන්නේ එහෙම ඉන්දියාවක් තිබුණා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අපි එහෙම ඉන්දියාවක් අහලා තියෙනවා, දැකලා තියෙනවා. දැන් අපි හඳට යන ඉන්දියාවක් දන්නෝ. මේ කලාපෙට මෝටර රථ නිෂ්පාදනය කරන ඉන්දියාවක් තියෙනවා. මේ කලාපෙට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාව තියෙනවා. මේ කලාපෙට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාව තියෙනවා. නේද? මේ කලාපෙට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව තියෙනවා. මේ අපි දන්න කාලෙක. හරිද? ඒ නිසා මේ අපි දන්න කාලය තුළ මේ රාජ්‍යයන් අර මං කලින් කිව්ව තාක්ෂණයේ විද්‍යාවේ ඇතිවෙච්ච වෙනස්කම් ඉතා හොඳින් උකහගෙන සලස්මක් නිර්මාණය කරන්න සමත් වෙනවා. අපි ඒ වගේම අපි දන්න කාලය තුළ අපේ රට සිද්ධ වෙච්ච විනාශයත් අපි අත්විඳලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න ආරම්භක පීවර තමයි
මේ ජනාධිපති වරණයේදී ජාතික ජනබලවේගය අතර බලය මාරු කරගන්න ඕන. මොකද කියන්නේ? කවුරු හරි හිතනවා නෑ සහෝදර මෙහෙම එහෙනම් නේද? අපි කියන්නේ මේ විදිහට මේ රටට යන්න බෑ. මේ විදිහට මේ රටේ අපේ දුව දරුවන් ජීවත් වෙන්න ඕනේ නෑ. මේ විදිහට ලෝක ඉස්සරහා අපකීර්තියට නේද භාජන වෙච්ච රටක් බවට අපේ රට පත් වෙන්න ඕනේ. එනිසා අපි මොකද කරන්න ඕන? ඉතාමත් මැදිහත්ව එකතු වෙලා මේ වැරදි අසාර්ථ දේශපාලන ගමන වෙනුවට නව දේශපාලන ගමනකට අපේ රටව තීරණය කරන්න ඕන. අන්න ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරන්න තමයි අපි ආවේ. මේ වැඩ අපි කරමු. අපි එකින් එක පටන් ගන්න ඕන. ඉස්සරලම මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කරන්න. අපි අසිස්ටයි. අපි කවුරුත් දන්නවා ලෝකේ මානවයා නේද මිනිසා ගහෙන් බැස්සට පස්සේ සත්ත්ව ලෝකේ අසරණම සත්වයා බවට පත් වුනේ මානවයා. අපි අද ලොකු ජයග්‍රහණ පෙන්නුවට ගහෙන් බැස්සට පස්සේ සත්ත්ව ලෝකේ අසරණම මානවයා. අපිට කොටින්න තරම් ශක්තිමත් දත් දෙපළක් තිබුණේ. රාජාලියට තරම් දුරපේන නේද තීක්ෂණ ඇස්සියෝලක් තිබුණේ. නරියට තරම් ඉවක් තිබුණේ. සිංහයන තරම් පාද තිබුණේ. හිතන්නකෝ අපි සත්ත්ව ලෝකේ කොච්චර අසරණ වෙන්නේ නැද්ද? අන්නේ අසරණ භාව විසින් අපිට පිළිඹුව මොකද්ද? සාමික ජීවත් වෙන්න කියලා. අපිට පොළඹ වුණා. දඩේම කරන්නේ එකට රංචුවක් යන්න. දඩේම කරේ තියාගෙන එකට රංචුව අරගෙන ඉන්න. දඩේම මේ පුළුස්සන්න ඔක්කොම එකතු වෙලා පුළුස්සන්න. අන්න එහෙම මිනිස් සමාජය නිර්මාණය වෙන්න පටන් ගත්තා. එතෙන්දී යුගයේ එක යුගයකදී මිනිසාගේ මේකේ වඩාත් අධිබල ශක්තිමත් කෙනා ඒක රැහේ නායකයා බවට පත් වෙන්න පටන් ගත්තා. තව ගොඩක් සාධක මොන නිකන් කියනද? ඒ රැහේ නායකයා තමයි ඊට පස්සේ ඒ රැහේ පිළිබඳ තීන්දුව తీරන ගන්න යා නීති හදන්නේ. ඒ රැහේ නායකයා තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. ඒ රැහේ නායකයා තමයි නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම ලබා දෙන්නේ. රැහේ ඉන්නවද? රැහේ පිටමන් කරනවද? ඔක්කොම తీරන කර රැහේ නායකයා. ඒක තමයි ගෝත්‍රික යුගය. සියල්ල తీරණය කරන්නේ කවුද? පුද්ගලෙක් తీරණය කරනවා. නීති හදන්නෙත් එයා, නීති ක්‍රියාත්මක කරන්නෙත් එයා, දඬුවම් පමුණුවන්නෙත් එයා. හැබැයි මිනිස් ශිෂ්ටාචාර මේවට එහෙමම කැමතුනේ නෑ. දීර්ඝ කාලයක මිනිස්සුන්ගේ සටන් නැගිටීම් හරහා මොකද උනේ? මේවා ආයතන ව්‍යුහයට ගොඩනගෙන්න පටන් ගත්තා. නීති සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව, නීති ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ඇතුළු කැබිනට් මණ්ඩලය, විධායකය නීති ක්‍රියාත්මක කිරීම හරිද වැරදිද කියලා වග විභාග කරන්න අධිකරණය. එතකොට ඒක අර ගෝත්‍රික යුගයේ මේක තිබුණ එක රැහේ නායකෙක් අතේ. හැබැයි සමාජයේ ශිෂ්ට සම්පන්න බවට පරිවර්තන වුණ මොකද වෙන්නේ? නීති සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවත්, දැන් නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව පත් වෙන්නේ ජනතාවගේ නේද? නීති ක්‍රියාත්මක කිරීම බලය, විධායක බලය ජනාධිපතිවර. එයා පත් වෙන්නේ ජනතාවගේ. නීති ක්‍රියාත්මක වීම හරිද වැරදිද කියලා වග විභාගයට ලක් කරන අධිකරණ පද්ධතිය. ඒකට බලය ලැබෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුවේ සම්මත කරන නීති වලින් ඒකට බලය ලැබෙනවා. මොකද උනේ? සමාජයේ ශිෂ්ට සම්පන්න ආයතනයන්ගෙන් පාලනය වෙන්න පටන් ගත්තා. හරිද? අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ මේ ආයතන දැන් කඩාවැටීමට භාජනය වෙලා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුව අර මිනිස් සමාජය අපේක්ෂා කරපු ශිෂ්ට නීති සම්පාදනය කර පාර්ලිමේන්තුව බවට පත් වෙමින් තිබෙනවාද? නෑ. මිරිස් කුඩු ගින පාර්ලිමේන්තුව නේද? පොත් වලින් එහෙට මෙහෙට ගහගන්න පාර්ලිමේන්තුව, එහෙට මෙහෙට පනින පාර්ලිමේන්තුව, පිහි අරගෙන එන පාර්ලිමේන්තුව මොකද වෙලා තියෙන්නේ? ඒතර මේ මිනිස් සමාජයේ ශිෂ්ටත්වයට කැඳවීම සඳහා ගොඩනගන ආයතනය අපේ රට තුල මොකද සිදුලා තිබෙන්නේ? අසිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය. ශිෂ්ටනේ. හරි. ඔය ගොඩක් අය අද සම්මත වෙන නීතිය පනත මොකද කියලා දන්නේ නැහැ. පනතේ නම දන්නේ නැහැ. නවංකෝ කියන. හවස ඡන්ද ගන්නව නැගිටිනව. එනකොට අපි ඇහුවොත් මොකද්ද පනත? මේ ඇත්ත කතාව මම කියන්නේ. පාර්ලිමේන්තුවට එන පනත මොකද්ද? නීතිය මොකද? අදාළම නෑ. හොඳේ. හැබැයි ඒ බලයේ තියෙන ඉතින්ට
එහෙනම් අපේ රටේ යලි ශිෂ්ටත්වය කරා කැඳවගෙන ඉන්නම්. මේ පාර්ලිමේන්තුව අර අපේක්ෂා කරන ද ශිෂ්ටත්වයට කැඳවිය යුතු ඕන නැද්ද? ඔබ විශ්වාස කරනවද මේ පාර්ලිමේන්තුව මේ තමන් විසින්ම පනමනලද නීතිවලින් වැරදිකරුවන් වෙනයි පාර්ලිමේන්තුව ඉන්න ඕනේ? එයා මට හොඳට මතකයි අර අර මොකද එයාපෝට් එකේ රත්තරන් අරගෙන ආපු කෙනා අලි සබ්රි. හරි වා නේද අලි සබ්රි. එතුමා අද අහුවෙලා පවද පාර්ලිමේන්තුවට ඇවිල්ලා අත උස්සනවා නීතිය කඩන්න. මොකද මෙයා අපි ඇසිගර පිට දෙච්චිද? හරි ඉතින් එයා මොකද කළාද? ඒ පාර්ලිමේන්තුවම සම්මත කළාද නීතිවලින් ඇයි වැරදි කරුවෙක් කියලා. එයා යලි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාව පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කරන අත උස්සනවා. ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවම සම්මත කළාද නීතියකින් වැරදි කරුවෙලා. හැබැයි ඔහු නීති සම්පාදනය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පිටන මුළු ආණ්ඩු පක්ෂය මෙහෙවන්නේ ආ පාර්ලිමේන්තුවේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අසිස්ත බවට පත් වෙලා නැද්ද? මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දැන් 17 සංශෝධනී. ඒක අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනී, වඩාත් ප්‍රජාතාන්ත්‍රික සංශෝධනී 17. ඒ 17 මුළුමනින්ම අයින් කරලා 18 ගේනවා මහින්ද රාජපක්ෂ. 17ටත් අසුසනවා, 18ටත් අසුසනවා. ඊළඟ 18 ඒක නැවත වෙනස් කරන්න 19 ගේනවා 2015. ඒකටත් අසුසනවා. 19 අයින් කරන්න 20 ගේනවා පාර්ලිමේන්තුවේ. ඒකටත් අසුසනවා. 20 ගණන්ලා 21 ගේනකොට ඒකටත් අසුසනවා. මොකද්ද මේ? නිමල් සිරිපාල 17ටත් අත උස්සනවා, 18ටත් උස්සනවා, 19ටත් අත උස්සනවා, 20ටත් අත උස්සනවා, 21ටත් අත උස්සනවා. ඉතින් දැන් මේ නීති සම්පාදනයේදී මොකක් හරි තමන් දකින මේ දේශපාලන දෘෂ්ටියක් අනුව ආයතනවල වෙනස් විය යුතු විහුවෙන් ගැන අලුත් නීතියක් සම්පාදනය විය යුතුයි කියන ආකාරයෙන් නීති සම්පාදනය එහෙම වෙන්නේ නෑනේ. මේ පාර්ලිමේන්තුව උනතර දැන් GLPRIS දැන් නීතිය පිළිබඳව මහාචාර්ය. හැබැයි එතුමත් එහෙමයි. හරි. එතුමත් 14ට අතුස්සනවා. හරි 19 එතුමා හදන්නේ මම හිතන්නේ. 19ටත් අතුස්සනවා. 20ටත් අතුස්සනවා. 21ටත් අතුස්සනවා. 22ටත් අතුස්සනවා. හැබැයි එතුමා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. එකිනෙකට පරස්පර, ඒ කියන්නේ මේවා නිකන් එක එහෙම උස්සන්න පුළුවන් සංශෝධන වලට ඔක්කොම නිකන් අර එක දිශාවට මේ 17ට 17 අවශ්‍ය කරන තමයි 18 ගියන්නේ. 17 අවශ්‍ය කරන තමයි 19 ගියන්නේ. 19 අවශ්‍ය කරන තමයි 20 ගියන්නේ. 20 අවශ්‍ය කරන තමයි 21 ගියන්නේ. ඔක්කොටම උස්සනවා. දලසලප් කරු. එහෙමයි. මම අහන්නේ මම ගොඩක් නම් කියන්නේ නැහැ මහින්ද අමරවීරලා ඕනතරම් කියන්න පුළුවන්. සියඹලා පිටියලා මම අහන්නේ මෙහෙම අසිස්ත ආයතනෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා පළමු තමයි අපිට පැවරී තියෙන කාර්යභාරය. මෙන්න මේ පාර්ලිමේන්තුව අර මිනිස් ශිෂ්ටාචාරයේ සටන් කරලා අරගල කරලා අපේක්ෂා කරලා දුවමනාවන් ඉටු වෙන පාර්ලිමේන්තුව බවට මේ පාර්ලිමේන්තුව පත් කරන්න. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපි මේ පාර්ලිමේන්තුව අර නීති සම්පාදනය කිරීමේ විවස්ථාදායක බලය නියමිත පරිදි පිළිබු වෙන පාර්ලිමේන්තුව බවට පත් කරනවා. පැන්නොත් මන්ත්‍රීදුර අවශ්‍ය කරනවා. පැන්නොත් මන්ත්‍රීදුර අවශ්‍ය කරනවා. එහෙම නැතුව මේ ගඳ ගහන ආයතනික රටක් ඉස්සරහට යන්න පුළුවන්. මේක වෙනස් කරන්න. ඊළඟ මේ විධායක බලය නේද? මෙතත් වැඩිය අපේ රටේ පාවිච්චි කරන නිසා අපි හිතනවා මේ විධායක බලය වෙනස් වෙන්න ඕන. මේ තනි පුද්ගලයෙක් මත අසීමිත බලයක් කේන්ද්‍රගත වෙලා තියෙනක වැරදි. ඊළඟ අධිකරණේ තවත් ඒ කියන්නේ අධිකරණයට තියෙන නීති අර්ථ නිරූපණය කරමින් දඬුවම් ලබා දෙන්නේ. සමහර වෙලාවකදී පොදු ජනයා අපේක්ෂා නොකරන තීන්දුව අධිකරණයෙන් ලැබෙනවා. ඒකට අධිකරණයට දෝෂාරෝපණය කිරීමෙන් පළක් නැහැ. අධිකරණ සැලකිලිට භාජනය කළ තියෙන්නේ ඔවුන්ට සම්පාදනය කළ තිබෙන නීතිය අනුව තමයි ඔවුන් ඒකට අනුව තීන්දුව ලබා දෙන්නේ. ඒ නිසා නව නීති විශාල ප්‍රමාණයක් අපි ගේනවා.
මේ වංචාව දූෂණේ නාස්ති නතර කිරීම සඳහා නව නීති ප්‍රමාණයක් අපි ගේන්න ඕන. ගෙනල්ලා මොකද කරන්න ඕන? මේ පාර්ලිමේන්තුවත් විධායකයත් අධිකරණයත් නේද නිශ්චිත සමාජ වමනාවන් වෙනුවෙන් වැඩ කරන ආයතනයක් බවට අපි පරිවර්තනය කරන්න මේ රට වෙනස් කරන්න පටන් ගන්න ඕනේ නේද? ඕන. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දෙනවා. ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දෙන්නේ ඔහුද පොලිස්පතිවරයා දේශබන්දු පොලිස්පති ධූරයට පත් කිරීම වැරදි කියලා. හරිද? පත් කිරීමේ බලධාරියා කවුද? පත් කිරීම බලධාරියා ජනාධිපතිවරයා. හරියට මතක තියාගන්න. ජනාධිපතිවරයා විසින් නමක් යවනවා විවස්ථා සභාවට. විවස්ථා සභාව විසින් ඒ නම අනුමත කරලා ජනාධිපතිවරයාට එවනවා. ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ද පත් කිරීමේ බලධාරියා කවුද? ජනාධිපතිවරයා. දැන් තර්කයක් ගොඩ නගින්න එනවා. මේ පාර්ලිමේන්තුවේ තීන්දුවකට අත තියන්න අධිකරණයට බෑ කියලා. බොරු. හරි. එහෙම බලයක් දීලා නැහැ විවස්ථා සභාව. විවස්ථා සභාවෙන් පත් කරන එකම තනතුර පොලිස්පතිවරයා නෑ. තව තනතුරු ගොඩක්. පාර්ලිමේන්තු මහලේ කම්මරය විවස්ථා සභාව. මැතිවරණ කොමිසම විවස්ථා සභාවයි. රාජ්‍ය සේවා කොමිසම විවස්ථා සභාවයි. නේද? ඊපස්සේ ගත්තොත් පොලිස් කොමිසම විවස්ථා සභාවයි. පොලිස්පතිවරය විවස්ථා සභාවයි. මේ ආදී රටේ වැදගත් ආයතන විශාල ප්‍රමාණයක් විවස්ථා සභාවෙන් පත් කරනවා. එතකොට ඕන පුරවැසියෙකුට ඒ පත් කිරීම පිළිබඳව ඒ කියන්නේ පත් කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කරන නැහැ කියලා තමන්ට අදහසක් තියෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දෙමේ අයිතිය තියෙනවා. දැන් මෙතන පොලිස්පතිවරයාගේ ප්‍රශ්න උන දේ තමයි විවස්ථා සභාවේ නම දිනක් ඉන්න 10ක් ඉන්නුනේ එකක් පුරවලා නැහැ තාම. මේ නම දිනාගෙන් 5 දිනක් අනුමත කරන්න ඕන. හරි. එදා සිද්ධ වුණ දේ තමයි කතානායකත් එක තමයි නම දිනා ඉන්නේ. 4 දිනක් පොලිස්පතිල පක්ෂව ඡන්දෙ දුන්නා. දෙන්නෙක් නිහඬව හිටියා. දෙන්නෙක් විරුද්ධ වුණා. එතකොට විවස්ථා සභාවේ අවස්ථාවක් තියෙනවා. ඡන්දේ සමාන වුණොත් තීරක ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් කතානායකවරයාට. ඡන්දේ සමාන වුණොත් පක්ෂ ඡන්දයි විපක්ෂ ඡන්ද සමාන නම් පාවිච්චි කරන්න පුළුවන් තීරක ඡන්දය කතානායකතුමාට. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? 4 දෙනි පක්ෂයි විරුද්ධ දෙන්නයි නිහඬ දෙන්නයි. දැන් විතර මෙතන විරුද්ධ වීමයි පක්ෂ වීමයි සමාන වෙලා නැහැ. කතානායකවරයා ලියුමක් ලියලා මෙහෙම ජනාධිපතිවරයාට. දැන් මෙතන තමයි අනුමත කරන්න ඕන. අනුමත කරලා කතානායකවරයා මෙන්න මෙහෙම අනුමත වුණා කියලා දැනුම් දෙන්න ඕන. කතානායකවරයා ලියුමක් ලියනවා 4 දෙනෙක් පක්ෂ වී ඇත, 2 දෙනෙක් විරුද්ධ වී ඇත, තව 2 දෙනෙක් නිහඬ වී ඇත. නිහඬ වී ඇති දෙදෙනා විරුද්ධ වූයේ කියලා සලකන්නේ නම් මාගේ ඡන්දය පක්ෂව ලබා දෙනු ඇත. මේකට විරුද්ධ තමයි කතානායකට විශ්වාස භංගයක් ගෙනාවේ. හරිද? දැන් කතානායකවරයා තමයි එතන බලධාරියා. මෙහෙම ඡන්දෙට ගත්තා, මෙහෙම අනුමත කළා කියලා දැනුම් දෙන්න. හැබැයි කතානායකවරයා දැනුම් දෙන්නේ කොහොමද? 4ක් පක්ෂ වී ඇත, 2ක් නිහඬ වී ඇත, 2ක් විරුද්ධ වී ඇත. නිහඬ වී ඇති 2 විරුද්ධ වූ අය කියලා සලකන්නේ නම් නේද විරුද්ධ වීම සහ පක්ෂ වීම සමාන වෙනු ඇත. එසේ සමාන වන්නේ නම් මගේ තීරක ඡන්දය මම පක්ෂව පාවිච්චි කරු ඇත. අපබ්‍රංශයක් නෙවෙයිද? ඉතින් ඔන්න ඕක කේන්ද්‍ර කරගෙන තමයි ශේෂ්ඨාධිකරණය ගියේ. ශේෂ්ඨාධිකරණය මොකද කරේ? බැලු බැල්මටම වර්ණියෝගයක් දෙන්නේ ඒ නිසා. බැලු බැල්මට මේකේ නිමිත්තක් තියෙනවා. එහෙම නැත්තම් මේ අර එහෙම වර්ණයක් දෙන්නේ නැහැ. බැලු බැල්මට මේකේ නිමිත්තක් තියෙනවා කියලා මොකද කරන්නේ? පොලිස්පතිවරයාගේ දුර කාලය, පොලිස්පතිවරයාගේ පොලිස්පතිවරයාට වැඩ කිරීම අත්විට වුණා. දැන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කියන මොකද්ද? ඒ නඩු තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. මම අදත් කියන්නේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කරපු කතාව පුළුවන් නම් එළිය කරන්න. පුළුවන් නම් එළිය කරන්න කියන දිනේෂ් ගුණවර්ධන. බලාගම එළිය කරපුවා මොකද වෙන්නේ කියලා. ඊළඟ පුළුවන් නම් පොලිස්පති කවුද? දේශබන්දු. එක ලියුමකට අස්සනක් ගලපෙනවනේ පොලිස්පති හැටියට. නිකන් කියලා වැඩක් නැහැ නේ. අපි නඩුව පිළිගන්නේ
නේද? පොලිස්පති යාමයි, පොලිස්පති නිසයා වැඩ කරනවා, එහෙම කියන වැඩක් නැහැ නේ. මොකද කරන්න ඕන? පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කියලා පුළුවන් ආසන ගලන එකලියුමකට හරිද? වෙන දේ බලා ගන්න පුළුවන්. මේ මොකද්ද මේ කරන්නේ? දැන් අර ශිෂ්ටත්වයේ පිළිබඳ ගොඩනැගුණු ආයතන වල පිළිබඳව ඒ වගේ ගෞරවයේ වටිනාකම මේ පාලකයා ආරක්ෂා කරනවා. මුළු සමාජයේම කඩාවැටීමට බාධිනවා. මම කියන්න කරුණු කීපයක්. දැන් සමහර විශාල අපරාධ තියෙනවා. ඒ අපරාධ දැන් අපි හිතමු වැලිගම පොලිස් කොට්ටාසේ අපරාධයක් සිද්ධ වුණාම ඒක මෙහෙවීමේ බලයේ තියෙන වැලිගම පොලිස් කොට්ටාසේට. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා නම් ඉහළින් ඒකට ඒ ඒ ඒ ඒ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතුයි. සමහර වෙලාවක දීවා කරන්න ඕන පොලිස්පතිවරයා. පොලිස්පතිවරයා අස්සනක් ගහලා මේක මේ වගේ බරපතල ගණන් අපරාධයක්, ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුයි. CID එකට. දැන් එමු යොමු කරන්න බෑ. මොකද වෙන්නේ? මේ මේ මදක ඊයේ එක්කෙනෙක් දෙන්නේ ඝාතනය වෙනවා. දැන් ඒවා පිළිබඳ පරීක්ෂණ කොහොමද යොමු වෙන්නේ? ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ කවුරු ප්‍රවේශයේ කත්තරමුඩ ගන්නවා. අත්තරමුඩ අරන් යට නඩු පවරනවා. නඩු පවරනකොට වැරද්ද කරපු කෙනෙක්. එයාගේ නීතිච්ච මහතුරු කියලා කියනවා. මාව අත්තරමුඩ ගත්තේ බලයක් නැති පොලිස්පතිවරයෙක් ලබා දෙන ලද නියෝග මත. ඒ නිසා මාව අත්තරමුඩ ගැනීම වැරදි. ඒ බලයක් නැහැ. දැන් මේ ඡන්දෙට නම් කිසි බලපෑමක් වෙන්නේ නැහැ හොඳයි. හැබැයි මේ සමාජික පැවැත්මකට බලපෑමක් වෙනවනේ. එතකොට මුළු ආණ්ඩුවක් එක දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් වෙනුවෙන් පෙනී සිටි දෙකෙන් පෙන්වන්නේ මොකද්ද? ඒකට මේ පොලිස්පති කමිට ආ දේශබන්දු දැම්මොත් වැඩේ හරියට යනවා, වෙන කෙනෙක් දැම්මොත් වැඩේ හරියට යන්නේ නැති වැඩක් නේ නේනම්. එහෙනම් මේ ආයතන වලින් වැඩක් නේනේ. ආයතන රඳා පවතින පුද්ගලයා මතන ඒ ආයතන වල පැවැත්ම අහුසි වෙනවනේ. ආ දේශබන්දුම තියාගන්න ඕන. රජයක් එහෙම කල්පනා කරන්න මොකටද මේ? තමන්ට අවශ්‍ය වෙන අයතා ක්‍රියාවල යෙදෙන්න ඒ පොලිස්පතිම තමන්ට ඕන කියලා පෙන්වන්නේ මොකක් වෙනුවෙන්ද? තමන්ගේ අයතා වැඩ කරගැනීම සඳහා සුදුසුම පුද්ගලයා ලෙස. රටේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරීතමන වැඩ කටයුතු කරගන්න ඕනකම නම් තියෙන්නේ තවස් ජේසන් නිලධාරීන් ඉන්න නිලධාරියපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරීතමන නීත්‍යානුකූල වැඩ ටික කරගන්න නම් පොලිස් දෙපාර්තමේන්තුව උසස් නිලධාරියපත් කරන්න පුළුවන්. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවට තමන්ගේ වැඩ කරගන්න නම් තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන. එහෙම නෙවෙයිද? තමන්ගේ වැඩ කරගන්න කර පොදු සාධාරණ කරගන්න නම් ඒ පොලිස් නිලධාරිය කරා පුළුවන්. හැබැයි තමන්ට ඕන වැඩ කරගන්න නම් මේ වගේ පොලිස්පතිවරයෙක් ඕන වෙනවා. හොඳට මතක තියාගන්න. මේ රට කොහටද යමින් තියෙන්නේ? ඒ නිසා මම මේ මේ මෑත උදාහරණ අරන් පෙන්නුම් කරන්නේ මෙන්න මේ අසිස්තත්වේ පරාද කරන්න අපේ රටේ. හැම පුරවැසියෙක්ම ව්‍යවස්ථාදායක සභාවත් එක්ක සබත්තාවේ බැඳීම ගෞරවයේ තියෙන විධායක පිළිබඳ විශ්වාසය තියෙන අධිකරණ පිළිබඳ විශ්වාසිතා ගෞරවයෙන් තියෙන රටක් අපිට ඕනේ නැද්ද? හරිද? ඒ නිසා මම හිතන අපේ දේශපාලන පරිවර්තනයේ පළමු අපි බාර ගන්න වගකීම තමයි මේ ආයතනයට නිසි පරිදි පැවරී තිබෙන කාර්යයන් සහ වගකීම් ඉටු කිරීම සඳහා අපි අවශ්‍ය වෙන සහාය සහ අනුබල කරන අනුබල ලබා දෙන්න. ඒ වෙනුවට මේ රට ඉස්සරහට යන්න බෑ. ඊළඟ අපිට තව ගොඩක් වැඩ තියෙනවා. එකක් අපි මේ ආර්ථික විශාල පරිවර්තනයක් අපි අත්පත් කරගන්න ඕන. ආර්ථික වෙනස ඇති කරනකොට අපි කවුරුත් දන්නවා විශාල ලෙස ගත්තොත් අපේ වෘත්තීමය ශ්‍රමය අවශ්‍යයි. වෘත්තීමය ශ්‍රමය සාමාන්‍යයෙන් කියන්නේ අපේ රටේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තීමය ශ්‍රමය තියෙන්නේ 85%ක් විතර තියෙන්නේ පුහුණු නුපුහුණු අර්ධ පුහුණු ශ්‍රමය. හැබැයි මේ වෘත්තීමය ශ්‍රමයේ 15%න් තමයි අර පුහුණු නුපුහුණු අර්ධ පුහුණු ශ්‍රමයට ඵලදායිතාවයක් ගෙනත් දෙන්නේ. වෘත්තීමය ශ්‍රමිකයා නැත්නම් අර ශ්‍රමයෙන් පළක් නැතු වෙනවා. තේරෙනවද? ඒ බැංකුව මෙහෙවීම සඳහා ඒ ශේත්‍ර පිළිබඳ ප්‍රවීණත්වයක් තියෙන බැංකු කළමනාකරුවෙක් වෘත්තීය වේදියෙක් නැත්නම් බැංකුවේ ඉන්න අර සාමාන්‍ය සේවකයන්ගෙන් බැංකුවට යන්න පුළුවන්ද? මං කියන්නේ අරයාගේ සේවය වැදගත් නැහැ කියන එක නෙවෙයි. ඒ කියන්න හදන්නේ
අර වෘත්තීමේ ශ්‍රමය විසින් තමයි අර ශ්‍රමය උකහගන්නේ. හැබැයි අද මොකද වෙමින් තිබෙන්නේ? අපේ රට විශාල ප්‍රමාණයක් මේ වෘත්තීමේ ශ්‍රමය රට අත්තරලා යනවා. වෛද්‍යවරයා විසින් තමයි අනිත් කාර්ය මණ්ඩලයේ රෝහලේ උකහගන්නේ ඒ වෘත්තීමේ ශ්‍රමය. ඉංජිනේරුවා විසින් තමයි ඒ ශාස්ත්‍රයේ අනිත් කාර්මික ශිල්පීන්ගේ නේද පුහුණුව දැනුම උපයෝගී කරගන්නේ. එයා නැත්තම් මේසන් බාස් වඩු බාස්ගෙන් ඒ ශිල්පීන්ගේ වැඩක් නැතුව යනවා. ඉංජිනේරුවෝ ඉන්න පෙ. ඒ නිසා මේ වෘත්තීමේ ශ්‍රමය වැදගත්. ඒ නිසා අපේ ආණ්ඩුවකදී ඉස්සල්ලාම රට ගොඩනගන්න නම් මේ වෘත්තීමේ ශ්‍රමය රට අත්තරලා යාම සඳහා බල කරලා තියෙන සාධක ඔක්කොම අපි නතර කරන්න ඕන. එකක් ආකල්පයක් හැදින්න ඕන. අපි මේ රටට අවශ්‍ය මිනිහෙක්. හැබැයි මේ ආකල්පයක් හැදෙනවද? ඒ කියන්නේ කප්පංකාරයෙක් රටේ ඇමතිවරයෙක් කෙනෙකුට, අන්ත දූෂිතයෙක් රටේ ඇමතිවරයෙක් කෙනෙකුට, මිනිහෙක් ඝාතනය කිරීමේ වරදට එල්ලුම් ගහගත්ත නියමුව කෙනෙක් ඇමතිවරයෙක් කෙනෙකුට, පිස්තෝල අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් බන්දනාගාරයේ ඉන්න සිරකරුවන් එළියට තියලා තර්ජනය කරන කෙනෙක් ඇමතිවරයෙක් කෙනෙකුට වෘත්තිවේදීන් හිතනවාද මම මේ රට ඕන මිනිහෙක් කියලා? ඒ වගේ රටකට වෘත්තිවේදී වැඩක් නෑ. ඒ නිසා අපි සමාජයේ ඉස්සලම ආකල්පයක් නිර්මාණය කරනවා මේ රටේ වෘත්තිවේදියා රටට අවශ්‍යයි. අද වෘත්තිවේදින්ගේ මනෝභාවය තියෙන අපි මේ රටට වැඩක් නෑ කියන එක. ඇයි මේ වගේ අය නම් පාලනය කරන්නේ? අපරාධකරුවා තියෙන රටේ සුක්කානම තියෙන්නේ. රට මෙහෙවන්නේ අපරාධකරුවෝ නම් උඹට වෘත්තිය ක්ෂේමකේ වැඩි. ඒ නිසා එක ආකල්ප වෙනසක් අපි හදනවා. ඔව්, දේශපාලකය වගේම අපිත් මේ රට අවශ්‍යන පුරවැසි බොට එක ආකල්ප වෙනස. දෙක, මේ ගොඩක් රට අත්තරලා යන මැදිවිය අය අවුරුදු 35 40 වගේ පැන්නාම තමයි යන්නේ. ඇත්තට මේගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ නිකන් සැලකිත ප්‍රමාණයක් මේ ස්ථාවර වෙලා ඉන්න කාලයක යන්නේ මොකක් වෙනින්ද? තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නෙවෙයි. ඒ නිසා අපි මොකද මේ රටේ මෙහෙම ගියොත් අපේ දරුවන්ට මොනවා වෙයිද කියලා කල්පනා කරමු. ඒ නිසා මේ රටේ ස්ථාවර වෙලා ගෙවල් හදලා වාහනයක් අරගෙන දරුවෝ ඉස්කෝල වලට යවලා මෙහෙම ඉන්න කෙනා නෙමෙයි යන්නේ. මේ අවුරුදු 20 25 අර චලනය වෙන වයසේ ඉන්න කෙනා නෙමෙයි. මේ යන්නේ ස්ථාවරත්වයක් තියෙන කෙනා. ඒ යන්නේ මොකක් නිසාද? තමන් නිසා නෙවෙයි. මෙහෙම හිටියොත් මගේ දරුවන්ට මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒ නිසා මේ වෘත්තිවේදීන් ආරක්ෂා කරගන්න දෙක අපි ඒගොල්ලන්ගේ නේද ඒගොල්ලන්ට විශ්වාසයක් හදන්න ඕනේ ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ රට විශ්වාසදායක රටක් බවට පත් වෙනවා කියලා. තුන, ඒ වෘත්තිවේදීන්ට තමගේ දැනුම තමගේ කාර්ය නිසිපරිදි කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඇගයීම තියෙන්න ඕන. දැන් ගත්තොත් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ අර ටැක්ස් එක නේද 36%ක් විතර 36% ටැක්ස් වෙනවා. එතකොට ඔයගොල්ලෝගේ 36% ටැක්ස් වදිනවා. ටැක්ස් වැදලා ඉතුරු ටික අතට එනවා. අතට එන ටිකේ මොකද වෙන්නේ? ආය බඩු ගන්න කිව්වම මේකට ටැක්ස් වදිනවා. 18%ක් ආය වදිනවා. ඒ කියන්නේ අතට හම්බෙන එකට මොකද කරන්නේ? ආයේ අතට හම්බෙන එකෙන් බහණ්ඩා සේවා මිලදී ගන්න කිව්වම ඒකත් ආය ටැක්ස් වෙනවා. අන්තිමට බලව මාසේ අන්තිමට හිතනවා වැඩ කරලා තියෙන අපට නෙවෙයි ආණ්ඩුවට කියලා, රණිල්ට කියලා. එතර පොළ මොන මොකටද එහෙම වැඩ කරමින් ඉන්නේ? ඊට පස්සේ අනිත් පැත්තෙන් ලැබෙනම ආ කමක් නැහැ. අපි එහෙම එකක් දෙන්න ලෑස්ති. හැබැයි දෙන මුදල් වලට මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ තමන්ගේ රට යන්න වෙන් කරපු අයවැයෙන් වෙන් කරපු මුදල් මදි වෙලා තව ලක්ෂ 2000ක් වෙන් කර ගන්නවා. අපි ඇත්තට මේ බදු සල්ලිනේ. මේ මාස දෙකට පරිපූර්ණ කැස්තමේන්තුවක් ගෙනල්ලා. ඒ කියන්නේ බජට් එකට අමතරව තව කෝටි 875ක් වෙන් කර ගන්නවා. චන්දෙටද තරුණ සේවා සභාවේ මිලියන 400ක් කැබිනට් එකකින් ඉල්ලුවා. මොනවට චන්ද කරන්නනේ? ඔය හරින් පනන්දු ගිල කරන්නේ මිනිස්කල් ෂෝක නේද? මොකද කරලා තියෙන්නේ? බියෝයගේ සල්ලි වීදම් කරන විදිය පේනවා. ඉතර පුරවැසියන්ට ඇස් ඉදිරිපිට පේන මොකද්ද? තමන්ගේ පඩියෙන් කපා ගන්නා ධනය ඒගොල්ලෝ නාස්ති කරන හොරකම් කරනවා. ඇමතිවරුන්ගේ ගෙවල් වල ලයිට් බිල් 120,000යි 30,000යි. අර ඩීසල් මිලි ඉහළ ගියා නේද? ඔය ඩීසල් මිලි ඉහළ යනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඩීසල් දීමනාවට රුපියල් 100,000ක් එල්ලලා දුන්නා අපෝ. ආ ලක්ෂයක් වැඩි කරා.
ඒ ලක්ෂ ගත්ත නැති එකම මන්ත්‍රී කණ්ඩායම ජාතික ජනබල වේ මන්ත්‍රී කණ්ඩායම විතරයි මතක තියාගන්න. ඒතර පුරවැසියන්ට බර එනවා. හැබැයි පුරවැසියන් ගෙවන බදු වලින් තෙල් මිල ඉහළ ගියපුවාම ඇමතිවරුන්ගේ තෙල් දීමනාව ලක්ෂකින් වැඩි කරනවා. මාසෙට හොඳේ ලක්ෂකින් වැඩි කරා තෙල් දීමනාව. ඒ විතරක් නෙවෙයි පෝලිම් වල ඉන්න උනුත් නෑ. වෙනම සෙඩ් එකක් වෙන් කළා දුන්න මන්ත්‍රීවරුන් තෙල් ගහන්න. ඒ සෙඩ් එකකින් තෙල් නොගහපු එකම මන්ත්‍රීවරු ජාතික ජනබල වේගේ මන්ත්‍රීවරු විතරයි මතක තියාගන්න. මම මේ කියන්නේ. මම කියන්න හදන්නේ. ඒතර පුරවැසියන්ට තමන්ගේ ඇස් ඉදිරි පිට පේනවා තමන්ගේ බදු සල්ලි වලට මොකද්ද වෙන්නේ. ඒ නිසා මම හිතනවා අන්නේ බදු සල්ලි නියමිත පරිදි වියදම් වීම පිළිබඳව විනිවිද භාවයක් පුරවැසියන්ට දෙන්න. ඒ වගේම මේ ටැක්ස් එක අනිවාර්යෙන් අඩු කරනවා. මොකද මේකෙන් අපේක්ෂා කරේ රුපියල් බිලියන 100යි. නේද ගිය අවුරුද්ද හම්බුණා 160ක්. අපේක්ෂා කරපු එක තික්මෝලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් අඩු කරන යුතුයි අඩු කරන්න. ඊට සර රනිල් වික්‍රමසිංහයි සල්ලි කොහෙන්ද ගේ? ඒගොල්ල කොච්චර සල්ලි නාස්ති කරනවද? කොච්චර බඩු බෙදන්නේ? දැන් එක හිටි හැටි. හරි දැන් මුකුත් ප්‍රශ්න නැහැ නේද? දැන් අර මොකද අස්වැන්න දෙසැම්බර් මාසෙ අහෝසි කරා කියලා අස්වැසුම. දැන් මාස 6කට පස්සෙ ආයි හිගත් එක ගෙවුණා. ඡන්ද කිට්ටු වෙනවා. 5000 කට්ටිය දෙසැම්බර් මාසෙ නතර වුණානේ. දැන් මොකද කරේ මාස 6ක දීමනා ලෙස 30000ක් ගෙවුණා. මම මේ කියන්නේ එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට මේ සල්ලි තමන්ගේ ඡන්ද වැඩ සඳහා ඕන වුණොත් ඕන තරම් සල්ලි උපයන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් බහණ්ඩ කරගෙන සල්ලි එන්නේ නැහැ. අවශ්‍යන බදු බුදල එන්නේ නැහැ. හරිද? එන එකක් බහණ්ඩ කරගෙන එන සල්ලි වෙන පැතිවලට හැරෙනවා. සීනි බදු කෝටි 1500 කියලා කියන්නේ බද්ද ගෙවුණා. ඒ කෝටි 1500 එන්න ඕන කොහටද? බණ්ඩාගාරේ. හැබැයි 1 කෝටි 1500 ඒගොල්ල අතර බෙදෙනවා. පොල්තල් වලට කෝටි 350ක පාඩුවක් සිද්ධ වුණා. බද්දි. ඒ බද්ද බණ්ඩාගාරේට එන්න උන ධනෙ. ජොන්ස්ටන්ගේ අරකු ෆැක්ටරිය බද්ද. බණ්ඩාගාරේට එන්නේ. මෙන්ඩිස් අරකු මුදලාලිගේ බද්ද. බණ්ඩාගාරේට එන්නේ. මහජන බැංකුවේ නේද? බොල්නාය කපා හරිනවා දයාගමගේ ළඟ. දයාගමගේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා. දයාගමගේ ණය නෑ දයා ගෲප් ණය. එකන ගෲප් එක මට අයිතිද? නේ මම මේ කියන්නේ හරිද? මේ මෙහෙම එලි පිට වංචා කරනවා. ඒ නිසා ධනෙ හොයන්න පුළුවන්. ඒ නිසා අපි මේ බදු පිළිබදව අනිවාර්ය සංශෝධනයක් ඇති කරනවා. ඊළඟ අපේ රටේ ආර්ථිකයේ අපිට තියෙන විභවතාවයන්, ඒ කියන්නේ අපිට නිකම් මහ පොළොවේ උඩ අහසේ අපිට ආර්ථික පිළිබදව දැක්මක් හදන්න බෑ. ඉස්සෙල්ලා අපි ආර්ථික පිළිබදව දැක්මක් හදන සාධක කීපයක් බලනවා. අපිට තියෙන සම්පත් ජාත්‍යන සබත්තාවය ලෝක වෙන්දපලි ස්වභාවය නේද? මේ අපි සතුතුන් තාක්ෂණයේ ඒ වසදා අපිට යෙදිවිය හැකි ප්‍රාග්ධනය ප්‍රමාණය මේ ඔක්කොම ගැන කල්පනා කරලා අපි බලන්න ඕන අපිට ආර්ථිකයේ තියෙන විභවතාවයන් මොනවද? අපිට කළ හැකි දේවල් මොනවද නේද? අපි හිතනවා අපේ රටේ ඛනිජ සම්පත් මත විශාල ආර්ථිකයක් අපිට තියෙනවා. සමහර තැන් වලට අපිට ප්‍රාග්ධනය නැත්නම් අන්න එතෙන්ට අපි විදේශ ආයෝජන කැඳවුණා. අපිට ප්‍රාග්ධනය නැත්නම් මෙතන වැඩේ කරන්න අපිට මේ වැඩේ කරන්න තාක්ෂණය නැත්නම් එතෙන්ට අපි විදේශ ආයෝජන කැඳවඩ ලෑස්ති. එතන මොකද කරන්නේ අපි? අපේ තියෙන ස්වභාවික සම්පත් මත ආර්ථිකයක් අපි සලසුම් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අපි දැනට සමීක්ෂණය කරමින් දිස්ත්‍රික් මට්ටමින් සලසුම් හදලා තිනවා. අර ජාතික වැඩේට. හැබැයි දිස්ත්‍රික් ඇතුලේ තියෙන විභවතාවය මොනවද? එතන තියෙන අවස්ථා මොනවද? ඒවා රටේ දැවන් ලොකු ආර්ථික දිශාල බලපෑමක් නොවෙන්න පුළුවන්. හැබැයි ගමේ ජීවත් වෙන ජනතාවගේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමෙන් ඒ ගමේ තියෙන විභවතාවයෙන් අපි හඳුනාගෙන එතෙන්ට අපි ආර්ථික ක්‍රියාකාරකමක් ගේන්න ඕන. ඊළඟ අපේ රටේ පීඨීම මත අපිට හොඳ ආර්ථිකයක් තියෙනවා. විශේෂයෙන් අපි නාවික කර්මාන්තය සහ නේද නාවික වහණ්ඩ වෙළඳපොළ පිළිබඳ වහණ්ඩ ප්‍රවාහනය පිළිබඳ ඉතාමත් හොඳ සෙන්ටර් එකක් ශ්‍රී ලංකාව. එතන අපි අවස්ථාවක් හඳුනාගෙන තියෙනවා. සංචාර කර්මාන්තය අපිට ඉස්සාලත් විභවයක් නිර්මාණය වෙලා තියෙනවා. එතන මේතකදී අපි ලංකාවේ ඉන්න ප්‍රධානම හෝටල් හිමියන් එක්ක සාකච්ඡා කරා. අපි සංචාර කර්මාන්ත පිළිබඳ මූලික ප්‍රතිපත්ති හදලා පහුගිය දවස්වල අපි ඔය සංචාරක කේන්ද්‍ර ස්ථානවල ඉක්කඩුව ළඟදී අපි මිරිස්සට එනවා. මේ වගේ ස්ථානවලට ගිහිල්ලා අපි මේ සංචාර කර්මාන්ත නීලනත් එක්ක සාකච්ඡා කරලා සංචාර කර්මාන්ත ඉලක්ක වැඩසටහන අපි හදලා තියෙනවා. අපිට විභවතාවයක් තියෙනවා. ඒ වගේම අපේ මානව සම්පත අපිට දිනුන කළ හැකි මානව සම්පත. දැන් ඉන්නවා ලෝකයේ මේ වෙලාවේ ඉන්නවා ලෝකයේ මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 19ක්. 2030 දී ලෝකයට අවශ්‍ය වෙන මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 45 සමවෙන්නේ. දැන් ඉන්නවා මිලියන 26ක්.
දැන්ඉන්න මුදුකාංග ඉංජිනේරුවන් ලෝක මිලියන විසිහයක් ඉන්න. දෙදස් තිහෙති ගණනය කරලා තියෙනවා ලෝකට මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා කියලා. ඉගෙන තව මිලියන 19කින් මුදුකාංග ඉංජිනේරුවන්ගේ වැඩිවීමක් තියෙනවා. අපි බලන්නවා අපේ මානව සම්පතේ ඒ ලෝකයේ ඉල්ලුම හැදෙන මිලියන 19 යම් ප්‍රතිශතයක් අපි අත්පත් කරගන්නේ කොහොමද කියලා අපි මේ මානව සම්පත් දිනු කරන් සලස්මක් හදන්න ඕන. ලෝකයේ තියෙන බහණ්ඩ වෙළඳපොළ විතරක් නෙවෙයි ලෝකයේ ශ්‍රම වෙළඳපොළක් තියෙනවා. ඒ දිනු මානව ශ්‍රම වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගැනීම සඳහා අපි සලස්මක් හදන්න ඕන. ඒ වගේම අපේ රට කුසකර්මාන්තයේ අපිට අත්තරින් බැරි ශේෂ්ත්‍රය විශේෂම කොවිඩ් තත්ත්වයෙන් පස්සේ ලෝකයේ හැම රටක්ම තමන්ගේ ආහාර නිෂ්පාදනය ගැන නැවත කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොවිඩ් විසින් මුළු බහණ්ඩ ප්‍රවාහනේ ලෝකේ නතර වුණා. ඒ නිසා ලෝකයේ හැම රටක්ම තමන්ගේ ජාතික ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. අපිට ඒක හොඳ විභවතාවයක් තියෙන මහපොළොවක් තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ පැති කීප ඉතා හොඳින් කළමනාකරණය කරලා මෙහෙවුවොත් අපිට ආර්ථික ප්‍රතිලාභ වලට යන්න පුළුවන්. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ සෑම අතිම පොහොසත් රටක් ලෝකයේ පිළිගැනීමට භාජන වීමෙන් පොහොසත් රටක් සමාජ ආකල්ප වලින් පොහොසත් රටක් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමෙන් පොහොසත් රටක් නිසා සෑම අතිම පොහොසත් රටක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒකට අපි එක්ක පොර බැදුවොත් එක්ක ඒ විනියෙන් නේද මැදිහත් වුණොත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපි හිතන්නේ අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ ඉතාමත් වැදගත් අවස්ථාවක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා මේ මැතිවරණෙදී. අන්න ඒ සඳහා මාවත විවෘත කරගන්න අපිට පැරණි අසාර්ථක යල්පිනි මාවත යන්න පුළුවන් ඕන. හැබැයි ඒක කවදාවත් අපේ රට දියුණුවට පොහොසත් භාවයට ගෙනෙන මාවත බවට පත් වෙන්නේ නැහැ. තව තවත් අපේ රට අඳුරෙන් අගාධයට ගෙනෙන මාවත මත යනවා. මේ තරම් ජනතාව පීඩාවට පත් කරලා මේ තරම් මහජනයාගේ දේපොළ හොරකම් කර බව එල්ල ඔප්පු වෙලා තිබීදී මේ තරම් නීතිය කඩලා බව ඔප්පු කරලා තිබීදී මේ තරම් තෙල් ගෑස් පෝලිං ඇති කරපු බව දන්න බව තිබීදී නැවත ඡන්ද දෙනවා කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිගාමි කඳුරට විශාල ජවයක් සහ බලයක් ලැබෙනවා. අපි මොනව කරත් ජනතාව අනුමත කරන වගේ සිග්නල් එකක් අවුත් කොහොමද මේ? මේ කරපුවා වගේ හරිද? අනතුරු එතන නේද? දැන් නැවත අනුමත කරොත් මොකද වෙන්නේ? ආ ජනතාව ජනවරමකින් ඒගොල්ලන්ගේ විනාශකාරීත්ව අනුමත කරලා තියෙනවා නැවත ඒ ගමනේ. එහෙම වෙන්නේ. එනිසා අනිවාර්යයෙන්ම ඉස්සර මේ ප්‍රතිගාමීත්වයේ කඳවුර පරාජිතපත් කර යුතුයි. ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා.